ගීතාකාන්ති ජයකොඩි කියන්නේ කලා පවුලකින් ශේෂ්ත්‍රයට අවතීර්ණ වූ රංගන ශිල්පිනියක්. රත්නාලාලනී ජයකොඩි, විමල් ජයකොඩි, පබෝද සංදීපනී ඇතුළු කලා ශේෂ්ත්‍රයේ ප්‍රකට චරිත රැසක්ම මෙම කලා පවුලට ඇතුළත් වෙනවා. අපි මේ කියන්නට සූදානම් වන්නේ ජයකොඩි පවුලෙන් රංගන ශේෂ්ත්‍රයට අවතීර්ණ වූ අලුත්ම සමාජිකයා ගැනයි. ඔහු මේ දිනවල ස්වර්ණවාහිනී විකාශය වන වෙස් ටෙලිනාට්‍යයේ මාධවගේ චරිතය නිරූපණය කරන සචිත්‍ර යෂ්මින්ද වීරසිංහයි. කලාශේෂ්ත්‍රයේ පිවිසීම සඳහා තමන් පිටපස සෙවණැල්ලක් මෙන් රැඳී සිටි මේ ශක්තිය ලබා දුන්නේ සිය ලොකු අම්මා වන ගීතා කාන්ති ජයකොඩි බවයි සචිත්‍ර පවසන්නේ. සචිත්‍ර මේ දවස්වල සාරංග දිසාසේකර ගැන වැඩිපුර පත්තරේට ලියනවලු නේද? ඔව්, මටත් උනේ සාරංගට සාධාරණයක් ඉටු කරලා දෙන්න. ඒ නිසා සාරංග කලා කියන මිනිමරුම් ඇත්තක්ද බොරුවක්ද කියලා මම හොයනවා. මම හිතනවා මට සාරංගට සාධාරණයක් ඉටු කරලා දෙන්න පුළුවන් වෙයි කියලා. එතකොට සචිත්‍රට කොහොමද ජනමාධ්‍යවේදියෙක් වෙන්න අවස්ථාව ලැබුණේ? ඔය අහන්නේ මට වෙස් ටෙලිනාට්‍ය සඳහා අවස්ථාව ලැබුණ විදිය ගැන නේද? ඇත්තටම වෙස් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ධනුෂ්ක රත්නායක අයියා තමයි මට ඔය අවස්ථාව ලබලා දුන්නේ. ධනුෂ්ක අයියාගේ මෞනයාගේ කියන පළවෙනි ටෙලිනාට්‍යයේ මම කෝසල කියලා චරිතයක් කළා. ඒ හරහා වෙස් ටෙලිනාට්‍යයට ආරාධනාවක් ලැබුණා. කොහොමද මේ දවස්වල ඔබ රඟපෑ චරිතයට ලැබෙන ප්‍රතිචාර? ඒ ගැන නම් කියන්න වචන නැහැ. උපරිම ප්‍රතිචාර ලැබෙනවා. සමහරු කියනවා අපොයි පුදුම මෝඩෙක්නේ වෙස් අලාගත්තා කියලා. තමන්ගේ අයියවත් අඳුනගන්න බැරිද? මොලයක් නැද්ද? ඒ ඉන්නේ රයන් නෙමෙයි දේවින්ද කියලා. හැබැයි ඉතින් එතකොට මටත් හිනා යනවා. ඔය කියන විදියට වෙස් ටෙලිනාට්‍යයේ මාධවගේ චරිතයට දැන් හැමෝම ආදරය කරනවා. ඒත් මාධව කාට ආදරේ කරයිද කියන ප්‍රශ්නේ ප්‍රේක්ෂකයින්ට තියෙනවා. ඒ කියන්නේ ඔබට කියන්න තියෙන්නේ මොනවද? මාධව කාට හරි ආදරේ කරයිද කියලා මමවත් දන්නේ නැහැ. මේ දවස්වල හැමෝම මගෙන් අහන්නේත් මාධවට කෙල්ලෙක් නැද්ද කියලා තමයි. දැනට නම් මාධවට පෙම්වතියක් නැහැ. මාධවගේ චරිතයේ මගේ සැබෑ ජීවිතයට සමාන වෙන එකම අවස්ථාවක් තියෙන්නේ. ඒ මොකද දන්නවද? මාධව වගේම තාම මමත් තනි කඩයි. සජිත්‍රට කොහොමද රංගන ශේෂ්ත්‍රයට ඇතුළු වෙන්න මම්පෙත් ඉවර වුණේ? මම මුලින්ම ශේෂ්ත්‍රයට ආවේ හඬකැවීම් ශිල්පියෙක් විදියටයි. ජාතික රූපවාහිනී තිබුණු හඬකැවීම් පරීක්ෂණයට මාව ඉදිරිපත් කළේ මගේ ලොකු අම්මා. ඇය තමයි ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ගීතා කාන්ති ජයකොඩි. ඒ පරීක්ෂණයෙන් සමත් වෙලා මම හඬකැවීමට යොමු වුණා. කලාවට සම්බන්ධ බොහෝ පිරිසක් හඳුනා ගන්න ලැබුණා. ඒ විදිහට තමයි රංගන ශේෂ්ත්‍රයට ඇතුළු වෙන්නත් මට අවස්ථාව ලැබුණේ. ඒ කියන්නේ ඔබ කලා ලෝකෙට පිවිසෙම පිටිපස ඉන්නේ ඔබේ ලොකු අම්මා. ඔව්, ලොකු අම්මා කලේ මාව හරි වෙලාවෙදී හරි තැනට ගෙනවිත් දැම්මා. ලොකු අම්මා වගේම පබෝදා සංදීපනී කියන මගේ සහෝදරියත් හැම වෙලාවෙම මට උදව් උපකාර කළා. නොදන්නා දේවල් කියලා දුන්නා. හැබැයි මේ දෙන්නම මේ ඉන්නේ මගේ පුතෙක්, මේ ඉන්නේ මගේ මල්ලි කෙනෙක්. මියාව අරකට ගන්න මේකට ගන්න කියලා කාටවත් බලපෑම් කරලා නැහැ. මගේ දක්ෂතා පෙන්නලා තමයි මං අද මෙතන ඉන්නේ. සචිත්‍රගේ රංගන කටයුතු ඉදිරියට පෙළගහන විදිය ගැන දැනගන්න ඔබට ආදරය කරන ප්‍රේක්ෂකයෝ කැමති වෙයි. රන්බැඳි මිනිස්සු දවල හස්තියා කියන නිර්මාණ ඉදිරියේදී විකාශය වීමට නියමිතයි. ඒ වගේම තවත් ටෙලිනාටි කිහිපයකටම ආරාධනා ලැබී තියෙනවා. ඒවා අතරේ මල් කතා තියෙනවා. ඒත් බොළඳ කතාවල රඟපාන නම් මං කොඩක්වත් කැමති නැහැ. සචිත්‍රගේ පෞද්ගලික ජීවිතය ගැන රසිකයින්ට කිව්වොත් හොඳයි නේද? මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි අයියයි නංගි. මම දැනට මෝටර් රථ ඉංජිනේරු උපාධිය හදාරනවා. උපාධිය සම්පූර්ණ වුණාම ඒ ශේෂ්ත්‍රයෙන් ස්ථීර රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. අද ලංකාවේ මේ තියෙන තත්ත්වයත් එක්ක කලාවෙන් විතරක් ජීවත් වෙනවා කියන එක අමාරු වැඩක්. දැනට උනත් කලා කටයුතු වලින් මට ලැබෙන මුදල් මම ගොඩක් වෙලාවට මගේ අධ්‍යාපන කටයුතු සඳහා යොදවන්නේ. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවත video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.